මේ අද පරක්කු වෙන්නේ නැද්ද ඉස්කෝලේ යන්න මෙන්න කිරි එක බස් එකට තා වෙලා තියනානේ යන්නේ මරි දැස්තිද මල්ලි උදේම ගිහිල්ලත් ඉවරයි කැඩට් පුහුණුව තියෙනවයි කිව්වනේ එයා ඉතින් පිටටනියම තමයි ඒ වුණාට ඒ ළමයා ඉස්කෝලේ වැඩත් හරියට කරනවනේ අම්මගෙන් කවදද මල්ලි ගැන නරකක් කියුවේ මල්ලි ඉන්නකොට කියන්නේ නෑනේ බොහොම ස්තුතියි මං ඉස්සරහා බහිනවා හරි වැඩේ යන්නේ අර ළමයා මගේ පස්සෙන් මෙනවනේ ඔයා මොකටද මුලින්ම උල් පන්දන් දෙන්නේ ගියේ මුලදීම මගහැරියා නම් ඉවරයිනේ පොරුවට පැටලෙන්නේ නැතු. ඒකනි සඳලි මාත් කිව්වේ. ඔබහගේ ඉතින් කවුරුත් ඇහුවේ නෑනේ. ඒකන ඔය. දැන් මොකද මම කරන්න ඕනේ කියන්නේ? මේ අහන්න කරුවිනි. කවුරුත් තමන්ගේ අදහස් ප්‍රකාශ කළාට හැබැයි මේකට කැමති වෙන්න ඕනේ නෑ. අපේ දක්ෂකම තමයි ඒ අයත් එක්ක ගැටුම් ඇති නොකරගෙන එයාලගේ අදහසට එකම නොවීම. අක්කේ, අද මම ස්පෝර්ට් ප්‍රැක්ටිස්. අක්කා අම්මලගෙන් කියන්න හොඳද? මේ ඔයා කැම ගෙනවද? මම ඒක සේව් කරගන්නම්. සඳලි. අද ඔය ක්ලාස් යනවනේ? ඔව් අයියේ. සඳලි මට ඔයාට ටිකක් කතා කරන්න ඕනේ. මම හවස ක්ලාස් ඉවරනේ තැන්ට එන්නද? අනේ පායි. දැන් කියන්නකෝ. දැන් කියන්න බෑ. කමක් නැහැ. අපි සෙන්සුරාදාම් බෙමු. පායි වෙන්න එපා. සෙන්සුරාදාම් බෙවෙන්න බෑ අයියේ. ඔය තරහ වෙන්න එපා. දැන් කියන්නකෝ. සඳලි අයියේ. රුවිනි රැනවා. මම ක්ලාස් එකට යනවා. නංගී නිසිපතන මාව තේනේද? ඔව්. මගේ ආන්ටි කෙනෙක් ඉන්නෝ ඒ හැරි. මං වාව දැකලා තිනවා කීප දවසක්ම. ඇත්තද? මම යන්න. මට ඕන නම් පුළුවන් වාඩි ලිෆ්ට් එකට දෙන්න. Thank you very much. මගේ මල්ලිය වෙලින්නේ මාව එක්කගෙන යන්න.
පුතා. ඇයි අංග? කොහොමද පුතා? මේ පුතාලගේ තාත්තා රෝඩ් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ මිස්ටර් නෑ අංග. ඔය කියන වෙන කෙනෙක් ගැන. අපේ තාත්තා ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් එකේ මිස්ටර් වීරසේන. ආ. දැන් එහෙද? ඉස්සර හිටියේ රෝඩ් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ. එතකොට පුතාලා පුංචි. ඊන් අහල බලන්න. මම ඩීඑස් පෙරේරා. හොඳයි අංග. මං දැක්ක පුතා සෙල්ලම් කරන. හරි ෂෝක් පුතා. මම ළඟ ඉන්නේ පුතා. වෙලාවට එන්න. ඇවිල්ලා ඉතින් වොෂ් එකක් දාලා ටිකක් එහෙම වීලා යන්න. පුතා ගෙදර ඇන්ද ඉන්නේ. මං ගෙදරින් ඇරලා යන්න. මම ආවේ කාර් එකෙන්. ටිකක් එහෙම වීලා. දැන් බෑ අංක. ගෙදර යන්නත් ඕනේ. මේ යාළුවෝ තමයි ප්‍රැක්ටිස් මම මේ ආයෙනකන් ඉන්නේ. පුතා අපේ ගෙදර ගියොත් හරි ආසයිතේ. මගේ පුතා ඉන්නේ පිටරට. මම විතරයි පුතා තනියම ගෙදර ඉන්නේ. අපේ පුතා ඉස්කෝලේ යනකොට ගත්ත ස්පෝර්ට්ස් කිට්ස් වගේක් තියෙනවා. අත තියලවත් නෑ. අලුත්ම අලුත්. ස්පයික්ස් පෑසු ගානක් තියෙනවා. පුතාට ඕන එකක් තෝරගන්න පුළුවන්. යන් ගෙදර. Thank you uncle. Uncle අනිත් දවසේදී වරන් එන්නකෝ. එතන මට පුළුවන් තෝරගන්න. අන්න මගේ ආලුවත් එනවා. මම නะ ගිහින් එන්න uncle. ඇයි මල්ලි? යනවා කියලා නේද කියේ? මොනවද අනේ බලන් ඉන්නේ ප්‍රසංග කොච්චර හොඳද මාරි ස්මාර්ට් අනිත් එක ගේම්ස් කැප්ටන් මගෙන් ඇහුවොත් මම නම් කැමති වෙන්නේ ඔයාට නම් පිස්සු කෞෂි එහෙම ගියොත් ඉතින් වැඩි දුර යන්න වෙන්නේ නැහැ ආ හරි වැඩේ නේ අර ළමයා මට ෆිල්ම් එකක් බලන්න යන කතා කරා ඉතින් වා ගියාද ඕ නෑ මම මගේ ඇරියා මේ දන්නවද 12 වසරේ අක්ක කිනුකුඩ වෙලා තියෙන දේ මොකක්ද යෞවනය කියන්නේ අපේ ජීවිත කාලය තුල අපි පසු කරන සුන්දරම අවධිය මේක තාරුණ්‍යයට පිවිසෙන දොරකඩ මේ කාලය තුල ඇති වෙන නොයෙකුත් වෙනස්කම් අතර හුඟක් සුන්දර හැඟීම් සිත් තුළ පහළ වෙනවා. ආදරය, ප්‍රේමය වගේ දේවල්. මේවා ලොකු තේරුමක් හා වගකීමක් ඇති දේවල්. නමුත් අවාසනාවකට සමහරු ආදරය, ප්‍රේමය සමග ලිංගික සමීපතා පටලවා ගන්නවා. ලැජ්ජ වෙන කාරණයක් නෙමෙයි. ඉතාම හොඳින් හිතලා බලලා අනාගතය ගැන තීරණ ගත යුතු කාලයයි මේ. අනාගතය ගැන ඉතාම වගකීමක් ඇතුව හිතලා බලලා හොඳ තීරණ ගත යුතුයි. ඒ කල යුත්තේ තමන් විසින්මයි. අද අපි ගන්න තීරණ නිසා අනාගතේ කවදා හරි දවසක අපි පසුතැවිලි නොවිය යුතුයි. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ගැන තමන්ට සමීපම උගත් වැඩිහිටියෙකුට කියන්න. තමන්ට ඇති වෙන ඕනම ප්‍රශ්නකට උපදෙස් ලබා ගන්න ඕනේ තමන්ගේ සම වයසයාගෙන් නෙමෙයි තමන්ට වඩා වැඩිහිටි අයෙකුගෙන්. Okay.
මල්ලා ඕල් මම මල්ලා පොඩ්ඩක් ටයිම් අවුට් වෙනකන් තමයි හිටියේ මල්ලා ඉස්සර මමත් හොඳ පොරක් නැෂනල් චැම්පියන් එකේ මල්ලා සිගබ්බුණා සිගබ්බුණා වුණා සිගල් සිගබ්බුණා නෑනේ නැහැ හරියට හරි මල්ලි හරියට හරි ස්පෝර්ට්ස් මල්ලා සිගබ්බුණ නෑනේ මල්ලි මේ මල්ලිලා බියර් අරක්කු බිල දිනවද බිල දිනවද හා නෑනේ ඇත්ත කියන්න බිල දිනවද හා නැහැ නියමයි හරියට මාරි මල්ලි හරියට මාරි මල්ලා දන්නවද ඔය ඕනම ඉවෙන්ට් එකක් ඔලිම්පික් ලෙවල් එකේ කරගන්න පුළුවන් පොඩි භාවනා නැචරල් ට්‍රීට්මන්ට් එකක් තියෙනවා ඕගොල්ලෝ දන්නවද ඔබ දන්නවද මල්ලි මම මේක කියන්නේ මමත් නැෂනල් ලෙවල් එකේ ඇත්ලටික් කෙනෙක් මට උංගලගේ ෆිට් එක හැකියාව දැකලා ඇඬුණා මල්ලි අවංකව ඇඬුණා අවංකව ඇඬුණා මගේ යාළුවෙක් තමයි මල්ලි මේ කෝස් එක කරන්නේ මුලින්ම සතියේ එක දවසයි ඒ කියන්නේ මල්ලි ෆස්ට් ඩේ ෆ්‍රී ෆ්‍රී කියන්නේ නිකම්ම ෆ්‍රී ෆ්‍රී ට්‍රයල් ඩේ පවිල් උදේ පාන්දර මල්ලි ග්‍රවුන්ඩ් එකට බැලලා බලන්න ඕනික අරි නිකන් පූමල වගේ පූමල වගේ මල්ලි රන් එක දෙන්නේ අවංකෝ මල්ලිලා ප්‍රසංගය මාර හොඳයි නේ අක්කේ. මෙතන මේක පාටම. නෑ මුකුත් නෑ. ඔන්න බලන්නකෝ. මේ පාර ඕල් අයිලන්ඩ් චැම්පියන් නං එයා තමයි. හොඳයි හොඳයි. මට නම් සන්තෝෂයි. අක්ක දන්නවද? ප්‍රසංගය කිව්වා මම මේ පාර දිගටම ප්‍රැක්ටිස් කරලා මට අන්ඩර් 17 වුණා දිනන්න පුළුවන් කියලා. ආ මේ ඒක නෙමෙයි. අක්ක දන්නවද? මේ ළඟදී මැජික් කාර් එක කියලා අපිට මාර ලෙක්චර් එකක් දුන්නානේ. අන්තිම තමා දන්නේ ආ කියලා තියෙන මත්කුඩු ගැන කියලා. මත්කුඩු? ඔව්. ප්‍රසංගය තමයි කිව්වේ. නැත්තම් අපි දන්නේ කොහොමද? හැබැයි අපේ වුණනම් එයායි කතාවට හොඳට දපණයටලා හිටියේ. හැබැයි ප්‍රසංගය පස්සේ අපි ගෙනලා දුන්න ලෙක්චර් එකක් මත්කුඩු එපා වෙන්න. අනේ හොඳයි. ඔව් අක්කේ. ප්‍රසංගය හරි හොඳයි. අක්ක ගැනත් එක එක දේවල් අහන. මොනවද මං ගැන අහන්නේ මොනවත් නැහැ ඔය පාඩම් කරනවද ස්පෝර්ට්ස් කරන්නේ නැත්තේ ඇයි කියලා ඕව තමයි ඉතින් අහන්නේ ඒව ඉතින් යා මගෙන් අහන්න එපා මොකද කියන්නේ මං කියපු දෙයක් ගැන මොකුත් නෑ අයියේ එහෙමනම් මේක ඇතුළේ ලියුමක් තියෙනවා මට කියවලා රිප්ලයි එකක් දෙන්න
නිවහනේදී මාදායබර සඳලිය වෙත ඔබ හමු වී මා සිතේ ඇති හැඟීම් පවසන්නට ගත් උත්සාහය සාර්ථක නොවු නිසාම මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි. පුතා වාරි භාගෙත ළඟයි නේද? අනේ පුතා. දැන් ඉතින් ඕල් වැඩ වලට වැඩිපුර කාලය යොදන්න වෙනවා. ඔය ක්‍රීඩා වැඩ ටික කඩු කරගෙන. හොඳයි. නෑ මං කිව්වේ ස්කෝලේ වැඩයි ක්‍රීඩා වැඩයි ඔක්කොම සම්බරව කරන්න ඕනේ මේ කාලේ. දුවි මං ගාලා කෑම කන්න. දැන් ක්ලාස් යන්න පාරක් වෙනවනේ. ඔව්. දුවමට ආගෙන. දයාබර ප්‍රසංගයි. ඔයා බොහොම දක්ෂ කෙනෙක් බව දනිමි. ඒ වගේම ඔබ ගුරුවරුන්ගෙත් ළමයින්ගෙත් සිද්දිනාගත්තු ලොකු වගකීමක් දරන දක්ෂ කෙනෙක්. ඒ ගැන මමත් සතුටුයි. ඒත් අපි හැමෝටම ජීවිතයේ එක එක කාලවලදී වගකීමක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ හොඳින් ඉගෙන ගැනීමයි. වෙන වෙන දේවල් වලට හිත යොමු නොකර හරියට ඒ දේ කිරීමයි. දැනට කළ යුතු දේවල් වලට අපි ප්‍රමුඛස්ථානයේදී පසුකාලවදී කරන දේවල් අපි පසුව කරමු. ඔයා වගේ දැනුගත් කෙනෙක් මේ මම කියන දේ හරියට තේරුම් ගන්න බව මම දන්නවා. ඔබට ජය. සඳදි. ඉදිරියට මාත් ප්‍රියදී කයිති.